දවසක් ඒවා දරුවනේ අද පන්තියට එකතු වෙලා ඉන්නේ 6 වසර දරුවෝ. 2022 හය පන්තියට දරුවෝ. පහුගිය දවසේ වාර විභාගයක් තියුවා. ඒ වාර විභාගයේ උත්තර පත්‍ර ලැබිලා තියෙන දැනගන්නට ඒ උත්තර පත්‍රවල ලකුණු දීලා ලකුණු කොච්චර තියෙනවද කියලා හම්බෙලා තියෙනවා. දැන් මේ දවස්වල වාර විභාගයේ තියෙන හන්ද ඉස්කෝලේ ඒක ෆිසිකල් පන්තියේ සාකච්ඡා කරන බැරි නිසා ඒකට අවශ්‍ය රෙකෝඩින් එකක් තමයි මම ඔයගොල්ලන්ට දෙන්නේ. මේ ඔන්ලයින් පාඩමක් කරන්නේ ඔන්ලයින් පාඩම පේපර් එක සාකච්ඡා කරන එකයි. ඉතින් ඒකදී ප්‍රශ්නෙන් ඒ ප්‍රශ්නෙට මම මේ පළවෙනි ප්‍රශ්න 20 ඉස්සෙල්ලා සාකච්ඡා කරනවා. බල පළවෙනි ආන. සරලීකීය තල රූපයක දක්නට ඇති ප්‍රධාන ලක්ෂණ දෙක ලියන්න. දරුවනේ සරලීකීය තල රූප කියලා කියන්නේ සරල රේඛාවලින් හැදුණු සංවත රූප. වැසලා තියෙන්නේ දැන් මේ වගේ රූපයක් ගන්න පුළුවන්. මේ වගේ චතුරස්‍රයක් ගන්න පුළුවන්. ඒතර මේ රූපයක ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් තමයි කෝණ පිහිටලා තියෙනවා. අනිත් එක පාද පිහිටලා තියෙනවා. ප්‍රධාන ලක්ෂණ දෙකයි එක කෝණ පිහිට ආයත දෙක පාද පිහිට ආයත. මේ දෙක තමයි ඉවගේ ලකුණු දෙන්නේ. තල් රේඛිය තල් රූපයක තියෙන ප්‍රධාන ලක්ෂණ දෙකයි එක කෝණ පිහිට ඇත දෙක පාද පිහිට ඇත. ප්‍රශ්න අංක දෙක 104 මිලියන 10 104 මිලියන 10 104 මිලියන 10 දැන් මේ 104 මිලියන 10 කියන ගණන يعني මේ ප්‍රමාණය ඉලක්කමින් ලියන්න ඕන. 104 මිලියන 10 කියන ප්‍රමාණය ඉලක්කමින් ලියන්න ඕන. right? දැන් මේ ටික කොහොමද ඉලක්කමින් ලියන්නේ? මේ ගණක් හදද්දී ඉස්සෙල්ලම කරන්නේ මේ කාණේ තියෙන කලාපවල නම් හොයාගෙන ඒ නම් යටින් ඉලක්ක හදනවා. කලාප නම් එකයි මේකේ තියෙන්නේ මිලියන විතරයි. මිලියන යටින් ඉරක් මිලියන යටින් ඉරක් ඇද්දා දැන් මේ මිලියන වලට අමතර වෙන කලාප තියෙනවා ඒව යටුත් දෙනවා එහෙනම් වෙන කලාප නැහැ එහෙනම් වෙන කලාප නැහැ ලියපු කලාප මිලියන නිසා මිලියන වල ඉඳලා ඉස්සරහට කලාප වල නම් ටික ලියනවා මිලියන ඊගාට දහස් ඊගාට ඒකක මිලියන වල ඉස්සරහින් තියෙන 104 මිලියන කලාපෙට 104 ලියන. ඊගාට දහස් කලාපෙට ගණන් සංඛ්‍යා නැහැනේ. එයාට බිංදු 3ක් ලියන. ඒක කලාපෙ තියෙන 10 නිසා එතෙන්ට 10 ලියන්න ඕන. හැබැයි කලාපෙක ඉලක්කම් 3ක් තියෙන. බිංදුවයි 10. 104 මිලියන 10. right? ප්‍රශ්න අංක 3. පහෙන් දෙකට හරය 20ක් වන තුල්ල භාගයක් ලියන්න. පහෙන් දෙකට හරය 20ක් වන තුල්ල භාගයක් ලියන්න ඕන. පහ 20 කරගන්න ඕනනේ. පහ 10 15 20. හතරෙන් ගුණ කරන්න ඕන. පහෙන් දෙක මේ වගේ ඉරදි කරගන්න භාගේ ගුණ කරගන්න. හතරෙන් ගුණ කරනවා දෙකත් හතරෙන් ගුණ කරනවා දෙවරක් හතර 8යි වසරක් හතර 20යි පහෙන් දෙකට හරය 20ක් වන තුල භාගය 20න් 8යි පහෙන් දෙකට හරය 20ක් වන තුල භාගය 20න් 8යි ප්‍රශ්න අංක 4 සිරස් බව මැනීමට භාවිතා කරන උපකරණය සිරස් බව කියන්නේ මේ උඩදෙල පල්ලෙහාට දෙන ඍජු බව ඒ ඍජු බව මායින භාවිතා කරන උපකරණය තමයි ළමය. ඍජු බව මායින භාවිතා කරන උපකරණය ළමය. right? ප්‍රශ්න අංක 4. ඔයගොල්ලෝ මතකනේ ඍජු බව මායින භාවිතා කරනේ ලෙවල් බටේ නැත්නම් ලෙවල් එක. ඍජු බව මායින්න. ප්‍රශ්න අංක 5. කුඩා ලකුණ හෝ විශාල ලකුණ යොදා හිස් දම් පුරවන්න. .2 බිංදුව දශම එකයි හතර
ගොඩක් ළමයි මේක දකින්නේ මෙතන 2යි මෙතන 14යි කියලා. එහෙම දැක්කලා 14 ලොකුයි කියලා 14 පැත්තට විශාල පැත්ත හරිනවා. අන්ත කල්පනාවේ බලන්න ඕන. සැසදීමේ නීතියක් තියෙනවා. ඉස්සෙල්ල බලන්නේ මේ දශම දෙකෙන් වම් පැත්තේ තියෙන පූර්ණ සංඛ්‍යා දිහා. දශම දෙකෙන් වම් පැත්තේ බිඳුව තියෙන්නේ. දශම දෙකෙන් වම් පැත්තේ බිඳුව තියෙන්නේ. ඒ බිඳුව තමයි ඉස්සෙල්ලම චෙක් කරන්නේ පූර්ණ සංඛ්‍යාව. පූර්ණ සංඛ්‍යාව සමාන එකෙන් කවුද ලොකු කවුද පොඩි කියලා තෝරන්න බෑ. ඊට පස්සේ දශමයේද ළඟම තියෙන පළමු දශම ස්ථානය. මෙතන දශමයේද ළඟම තියෙන පළමු දශම ස්ථානය. පළමු දශම ස්ථානයේ පරිශා. පළමු දශම ස්ථානයේ බැලුවා පළමු දශම ස්ථානයේ දෙක. පළමු දශම ස්ථානයේ එක. ඉතින් දෙකයි එකයි බැලුවම දෙක ලොකුයිනේ. එනිසා වඩා විශාල සංඛ්‍යාව 0.2. වඩා විශාල සංඛ්‍යාව 0.2. ප්‍රශ්න අංක 6 පැන්සල් 3 රුපියල් 100යි පැන්සල් ඇට මිල පැන්සල් 3 රුපියල් 100යි පැන්සල් 3 රුපියල් 100යි අහන්නේ පැන්සල් 6ක මිල පැන්සල් 3 රුපියල් 100යි පැන්සල් 6ක මිල එතකොට මේ ඇවිල්ලා අනුපාතික ගණන් අනුපාත නෙවෙයි මිල රාශි වෙනස් වෙනස් රාශි අතර සම්බන්ධය පැන්සල් 3යි මිල 100යි පැන්සල් 6යි 3 6 වෙන්නේ දෙකෙන් ගුණ කරලා එහෙනම් මේ වගේ දෙගුණයක් මෙතන තියෙන්නේ එහෙනම් මිල මේකට අදාළ මිල වගේ දෙගුණයක් වෙනවා 100ව 2 රුපියල් 200යි පැන්සල් 6ක මිල රුපියල් 200යි පැන්සල් 3ක් රුපියල් 100යි පැන්සල් 6ක් 200 යටින් ලියන්න ඕන පැන්සල් 6ක මිල රුපියල් 200යි ප්‍රශ්න අංක 7 5 kg 40 g වලින් අඩු කරන්න ඕන 2 kg 50 ජී දැන් මේ ගානොත් විතරම ළමයි වරද්දන ගන්න. ඉතර 5 kg 40 ජී වලින් 2 kg 50 ජී අඩු කරන්න. ඉතර මේ කිලෝග්‍රෑම් 5යි 40යි ග්‍රෑම්. සාමාන්‍යයෙන් ඔබ දන්න දෙයක් තමයි කිලෝග්‍රෑම් එකකට ග්‍රෑම් 1000ක් තියෙනනේ. 1 කිලෝග්‍රෑම් එකකට ග්‍රෑම් 1000යි. ඉතර මේ ග්‍රෑම් පැත්ත ලියන්නේ ලක්කන් 3කේ. නමුත් මේකේ ලියන්නේ ලක්කන් 2කේ. ඔගොල්ලෝ මේක එක යට එක ලියද්දී කිලෝග්‍රෑම් ග්‍රෑම් සම්බන්ධ කර හිතන්න ඕන. එම හිතලයි ග්‍රෑම් පැත්ත ඉලක්කම් ලියන්නේ. ගානේ දුන්නොත් ඉලක්කම් 2 අපි මතකෙම්ම ඉලක්කම් 3ක් ලියාගෙන ගාන හදන්නේ. කිලෝග්‍රෑම් ග්‍රෑම් කිලෝග්‍රෑම් 5යි. ග්‍රෑම් 40 ලියන්නේ 0.40යි. කිලෝග්‍රෑම් 2යි. ග්‍රෑම් 50 ලියන්නේ 0.50යි. ගොඩක් දුරලා පුතාලා මේ 0 ලියන්නේ නැහැ. එනිසා තමයි වරදින්නේ. දැන් අඩු කරනවා. 40 50ක් අඩු කරන්න බෑනේ. ඒ නිසා මෙහෙන් එකක් ගන්නවා. නැත්තම් මෙතන 4යි 1ක් කියන්නේ ග්‍රෑම් 1000යි. දැන් 1000යි 40යි 1040යි. 1040න් 50ක් අඩු කරනවා. 1040න් 50ක් අඩු කරනවා. බිඳුවෙන් බිඳුවා බිඳුවයි. 4න් 5ක් බෑ මෙහෙන් ගත්තම මේක ගාව බිඳුවයි මේ බිඳුව ගාව 10යි. 10ෙන් ගත්තම 10 ගාව 9යි 4 ගාව 14යි 14න් 5ක් 9යි බිඳුවෙන් අඩු කරලා මෙතන තියෙන බිඳුව බිඳුවයි නෑ 9න් බිඳුවක් අඩු කරාම 9යි මෙතෙන් දෙන්නේ 990යි 4න් 2ක් 2යි උත්තරය 2 කිලෝග්‍රෑම් 990 ග්‍රෑම් 2 කිලෝග්‍රෑම් 990 ග්‍රෑම් Tamanna සාධාරණයක් කියලා දෙන හදා ගන්න මේ හැම ගානම ලකුණු දෙක ගානයි හම්බෙනවා ප්‍රශ්න අංක 8 සරලම තුල්‍ය අනුපාතය ලියන්න සරලම තුල්‍ය අනුපාතය ලියන්න දැන් මේ පේපර් එක ෆිසිකල් පන්තියට ගෙනාවට පස්සේ ඔයගොල්ලන්ගේ අනුපාතය තිබුණේ හදන්න හැබැයි ටිකස් කරලා කපලා ඒක උඩ දෙපාර ලියලා එහෙම ගනන ලකුණු ඉල්ලුවට දෙන්නේ නැහැ හොඳේ 40ට 60 අනුපාතය සරලම තුල්‍ය අනුපාතය ලියන්න ඕන 40යි 60යි දෙකම 10න් බෙදනවානේ එකට අපි කරන්නේ බිඳුව කපලා දානවා බිඳුව කපලා දැම්මා
දැන් ඉතුරුනේ 4ට 6යි. මේක අවසාන උත්තරේ නෙමෙයි. මේක ලියලා ලකුණු ඉල්ලන්න බෑ. 4යි 6යි දිහා ආයෙත් බලනවා. 4යි 6යි දිහා බලනකොට පේනවා 4යි 6යි 2කින් බෙදනවා. 4 2කින් බෙදනවා 6ත් 2කින් බෙදනවා. 4 2කින් බෙදුවම 2යි. 6 2කින් බෙදුවම 3යි. උත්තරය 2ට 3යි. අනුපාතය 2ට 3යි. 3452 3න් දැක්කේ නැහැ. 3452 3න් දැක්කේ නැහැ. 3න් දැක්කේ නැහැ හොයන්නේ 3 ඉලක්කම තියෙන තැනින් 3 ඉලක්කම හොයාගෙන 3 ඉලක්කම ලියන්න. එතනින් පස්සේ තියෙන අනිත් ඔක්කොම ඉලක්කම් වලට බිඳු ලියනවා. 3න් දැක්කේ නැහැ 3000යි. 3න් දැක්කේ නැහැ 3000යි. ප්‍රශ්න අංක 10 රූපේ වර්ගඵලය සොයන්න. මෙන්න මේ කොටුවක් දෙන්නේ ඊයපර වගේ නිකම් මේ පැත්ත සෙන්ටිමීටර 1යි මේ පැත්ත සෙන්ටිමීටර 1යි. ළඟේ පොඩි කොටුවක වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 1යි. සෙන්ටිමීටර 1ක් දිග සෙන්ටිමීටර 1ක් පළල කුඩා කොටුවක වර්ගඵලය ඇතුළු ඉඩ ප්‍රමාණය වර්ග සෙන්ටිමීටර 1යි. දුල පුතාලෙන් අහන්නේ මෙන්න මේ රූපේ වර්ගඵලය කොච්චරද? වර්ග සෙන්ටිමීටර 1යි 2යි 3යි 4යි 5යි 6යි. මේ දෙකේ භාගෙන් තව එකක් හැදෙනවා 7යි. මේක වර්ගඵලය 7යි වර්ග සෙන්ටිමීටර 7යි වර්ග සෙන්ටිමීටර නිකන් 7යි කියලා ලියවලා කොහොම වෙන්නේ රූපේ වර්ගඵලය 7යි වර්ග සෙන්ටිමීටර ප්‍රශ්න අංක 11 පහෙන් 2 එකතු කිරීම පහෙන් 3 පහෙන් 2 එකතු කිරීම පහෙන් 3 පහෙන් දෙකයි පහෙන් තුන එකතු කරන්න ගියාම හරය බලනවා මේ සංඛ්‍යා දෙකේම හරය පහයි දෙකට එකතු කරන තුන හරය පහයි දෙකයි තුනයි පහයි පහෙන් පහයි මම මෙන්න මෙන්න මේක කියලා උත්තරයට පහෙන් පහ කියලා ලකුණු ගන්න බලාගෙන ඉන්න එපා පහෙන් දෙකයි පහෙන් තුනයි පහෙන් පහයි කියන්නේ සම්පූර්ණ එකයි ප්‍රශ්න අංක 12 ප්‍රශ්න අංක 12 දෙකේ හතරවන බලය 16යි දෙකේ හතරවන බලය 16යි එක පාදය ලියන්න පාදය කියලා කියන්නේ මේ පහලින්ම තියෙන සංඛ්‍යාව මෙතින් පාදය දෙක අපේ වගේ තමයි පාදයේ පහලින්ම තියෙන්නේ මේකෙත් පාදය තමයි පහතින් තියෙන සංඛ්‍යාව දෙක දර්ශකය දර්ශකය කියන්නේ උඩින් තියෙන සංඛ්‍යාව හතරයි 16ට කියන සංඛ්‍යාව පාදය 2යි දර්ශකය 4යි ප්‍රශ්න අංක 13 පන්තියක පිළිලමයි 24ක් සිටිදී පන්තියේ සින මුල්මයි ගාන A එනම් පන්තියේන ගැහැල්මයි ගාන හොයන්න පන්තියේ ගැහැල්මයි පිළිලමයි දෙකොල්ලම ගත්තම A එකෙන් පිළිවිලමයින 24ක් එනම් ගැහැල්මයි ගාන හොයන්න පන්තියේ ඔක්කොම ළමයි ගානෙන් පිළිලමයි ගාන අඩු කරනවා ඔක්කොම ළමයි ගාන 27 සිම්පල් A ඒකෙන් පිරළමයි 24 අඩු කරනවා ගෑල් ළමයි ගාන A අඩු කිරීම 24යි මේක මාරු කරලා ලියලා 24 අඩු කිරීම A එහෙම ලකුණු ගන්න බෑ අන්තිම ළමයි 30ක් ඉන්නවා ගෑල් ළමයි 10ක් පිරළමයි 10ක් ඉන්නවනම් ගෑල් ළමයි ගාන 20න් 10ක් ගිය 30න් 10ක් ගියා 20යි ඒක ලියන්න බෑනේ 10 අඩු කිරීම 30 කියන එහෙම අඩු කරන්න බෑ රයිට් මාරු කරොත් වැරදි ප්‍රශ්න අංක 14 පස්වරු 4යි 10යි අන්තර්ජාතික සම්මත ක්‍රමයේ පැය 24 ඔර්නෝස්ලෙන් ලියන්න 4යි 10යි 4යි 10 පස්වරුනේ ඒක අන්තර්ජාතික සම්මත ක්‍රමයට හොයන්න පස්සේ වරු නිසා 12ක් එකතු කරනවා 12ට එකතු කරනවා එකතු කරාම 0.1 0.1 4යි 2යි 6යි
උත්තරය 16යි 10යි. උත්තරය 16යි 10යි. ප්‍රශ්න අංක 15. පහත තල රූපවල නම් ලියන්න. පහත තල රූපවල නම් ලියන්න. මේ තියෙන රූපේ පළවෙනි එක කියන. මෙයා සමාන්තරාශ්‍රය. සමාන්තරාශ්‍රය. සමාන්තරාශ්‍රය අක්ෂර විභාගයට අහනවා. සම්මුඛ පාද දිගින් සමානයි. මේ පාදෙත් දිගින් සමානයි. ලක්ෂණ දෙකක් තියෙනවා. සම්මුඛ පාද එකම පරතරයෙන් පිහිටා ඇත. සම්මුඛ පාද එකම පරතරයෙන් පිහිටා ඇත. විභාගයට ඔය අහන මතක තියාගන්න ඕන. සමාන්තරාශ්‍රය. තව රූපයක් දීලා තියෙනවා. මෙන්න මෙයා සම්මුඛ පාද යුගලයක් විතරයි මේකේ එකම පරතරයෙන් පිහිටලා තියෙන්නේ. එයාගේ නම ට්‍රැපීසියම, නම ට්‍රැපීසියම ලක්ෂණය සම්මුඛ පාද යුගල එක පමණක් එකම පරතරයෙන් පිහිටා ඇත. මෙන්න මේ යුගලය විතරයි එකම පරතරයෙන් පිහිටලා තියෙන්නේ. සම්මුඛ පාද යුගල එකක් පමණක් එකම පරතරයෙන් පිහිටා ඇත. ප්‍රශ්න අංක 16. සංඛ්‍යා අතරින් නිකිල සංඛ්‍යා තෝරා ලියන්න. නිකිල සංඛ්‍යා කියන්නේ ඍණ පූර්ණ සංඛ්‍යා සහ ධන පූර්ණ සංඛ්‍යා. බිඳුවත් අයිති. ඍණ පූර්ණ සංඛ්‍යා, ධන පූර්ණ සංඛ්‍යා, බිඳුව. එතන දෙකෙන් එක ඍණ 3 0.7 ධන 5 තුනෙන් දෙක 0.2 දෙකෙන් එක ඍණ 3 0.7 ධන 5 තුනෙන් දෙක 0.2 මෙයා භාග සංඛ්‍යාවක් නිකිලයක් නෙමෙයි. මෙයා දශම සංඛ්‍යාවක් ඒත් නිකිලයක් නෙමෙයි. මෙයත් භාග සංඛ්‍යාවක් නිකිලයක් නෙමෙයි. මේ දශම සංඛ්‍යාවක් නිකිලයක් නෙමෙයි. එහෙනම් නිකිලවටයි දෙන්නේ ඍණ 3යි ධන 5යි විතරයි. උත්තරයට එන්න ඕන ඍණ 3 සහ ධන 5. ඍණ 3යි ධන 5යි. ඊළඟ අරන ප්‍රශ්න අංක 17. 1 2 3 10. 1 2 3 10. ඊළඟ සංඛ්‍යාව ලියන්න. සංඛ්‍යාව දිහා හොඳට බලන්න ඕන. මොනවද මේ සංඛ්‍යා කියලා. අපි දන්න ඔත්ත සංඛ්‍යා 1 3 5 7 දෙකෙන් බෙදුවම එකක් ඉතිරි වෙන ඔත්ත සංඛ්‍යා. 2 4 6 8 ඒවා ඉලක්ක සංඛ්‍යා. දෙකේ ගුණාකාරක් කියන්නේ ඒවත් නෙමෙයි. මෙතන 2 3 6 10 මේ ගන්න තියෙනවා. 2 3 6 10. ඊට පස්සේ සම්මිත තුන සංඛ්‍යායි කරගත්ත එක්වරක් එක එකයි. දෙවරක් දෙක 4යි. තුනවරක් තුන 9යි. හතරවරක් හතර 16යි. ඒ සම්මිත තුන සංඛ්‍යා. මෙතින් 1 3 6 10. මෙයාට කියන්නේ ත්‍රිකෝණ සංඛ්‍යා. මේ පළමු ත්‍රිකෝණ සංඛ්‍යාව. මේ දෙවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. තුන්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. මේ හතරවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. මම කොහොමද ත්‍රිකෝණ සංඛ්‍යා අඩු ගානේ 10ක්වත් මතක තියාගන්න. අඩු ගානේ 5ක් 6ක්වත්. ඊළඟට කීයද? මෙයාට වඩා මෙයා දෙකක් වැඩි. මීට වඩා තුනක් වැඩි. මීට වඩා හතරක් වැඩි. එහෙනම් මීට වඩා පහක් වැඩි. 10 5යි 15යි. ඊළඟ ත්‍රිකෝණ සංඛ්‍යාව 15. 15 හැමෝම තමයි ලකුණු. right ප්‍රශ්න අංක 18. ප්‍රශ්න අංක 18 ඇමරිකන් ඩොලර් එකක් ශ්‍රී ලංකා රුපියල් 345යි. ඇමරිකන් ඩොලර් එක ශ්‍රී ලංකා රුපියල් 345යි. ඇමරිකන් ඩොලර් 40 රුපියල් වලින් කීයද? 345 40න් ගුණ කරනවා. 345 ගුණ කරනවා 40න්. මේ ගුණ කරන ලේසි විදිය තමයි 345 4න් ගුණ කරලා අගට බිඳුවක් ලියනවා. 345 පැත්තෙන් ලියලා 4න් ගුණ කරනවා. 45 20න් බිඳුව දෙකක් ඉතිරි. 4වරක් 4 16 2යි 18යි. 4වරක් 3 12යි. 12යි 2යි 14යි. 12යි 1යි 15යි නේ. ඔව් 13යි. 4වරක් 20න් බිඳුව දෙකක් ඉතිරි. 4වරක් 4 16යි 2යි 18යි.
දහටෙන් අට එකක් ඉතිරි හතරවරත් තුන දොළහයි දොළහ එකයි දහතුනයි රුපියල් 1380යි මේ බිදු අගට දැම්මම දහතුන්දස් අටසීයයි ඇමරිකන් ඩොල හතලිහක් රුපියල් දහතුන්දස් අටසීයයි ප්‍රශ්නංක දහනමය රයිට් ප්‍රශ්නංක දහනමය පහත සංඛ්‍යා අතරින් පහෙන් ඉතිරි නැතුව බෙදෙන සංඛ්‍යා තෝර ලියන්න ඕන. උගල දන්නෝ සංඛ්‍යාවක් පහෙන් බෙදෙන්න නම් අන්තිම ඉලක්කම එක්ක බිඳුව තියෙන්න ඕන, එක්ක පහ තියෙන්න ඕන. දැන් මේ ගානේ එකක් 5552 අන්තිම ඉලක්කම දෙක. පහෙන් බෙදෙන්නේ නැහැ හරියටම. අනිත් එක 1230 අන්තිම ඉලක්කම බිඳුව පහෙන් බෙදෙනවා. 5518 අන්තිම ඉලක්කම 8 පහෙන් බෙදෙන්නේ නැහැ. 2345 අන්තිම ඉලක්කම 5 පහෙන් බෙදෙනවා. එහෙනම් පහෙන් බෙදෙන සංඛ්‍යා එකක් 1230. 1230 අනිත් සංඛ්‍යාව 2345 පහෙන් බෙදෙන සංඛ්‍යා. රයිට්. බලන්න දරුවනේ 20 වෙනි ගණන. විශ්වවිද්‍යාල ගාන තියෙන බිඳුවත් 10ක් අතර ප්‍රථමක සංඛ්‍යා ලියන්න. බිඳුවත් 10ක් අතර ප්‍රථමක සංඛ්‍යා. ප්‍රථමක සංඛ්‍යා කියන්නේ මතක තියාගන්න සාධක දෙකක් විතරක් තියෙන සංඛ්‍යා. සාධක දෙකට වඩා වැඩියෙන් තිබ්බොත් අපි කියන්නේ සංයුත සංඛ්‍යා. ප්‍රථමක සංඛ්‍යාට මුලින්ම අයිති වෙන්නේ දෙක. ප්‍රථමක සංඛ්‍යාවට අයිති වෙන එකම ඉලක්ක සංඛ්‍යාව. අනිත් ඔක්කොම ප්‍රථමක සංඛ්‍යා උත් සංඛ්‍යා. දෙකෙන් පස්සේ 3 5 හත සමහර දරුවෝ 9ක් ලියනවා 9 ප්‍රථමක සංඛ්‍යාවක් නෙමෙයි 9 සංයුත සංඛ්‍යාවක් 9 එකෙන් බෙදෙනවා දෙකෙන් බෙදෙනවා තුනෙන් බෙදෙනවා 9 රුත් බෙදෙනවා එකෙන් බෙදෙනවා දෙකෙන් බෙදෙන්නේ නැහැ එකෙන් බෙදෙනවා තුනෙන් බෙදෙනවා 9ෙන් බෙදෙනවා 9 එකෙන් බෙදෙනවා තුනෙන් බෙදෙනවා 9ෙන් බෙදෙනවා සාධක තුනක් තියෙනවා සාධක තුනක් තියෙන නිසා 9 ප්‍රථමක සංඛ්‍යාවක් නෙමෙයි සංයුත සංඛ්‍යාවක් මේදී ගතව දෙක එකෙන් බෙදෙනවා දෙකෙන් බෙදෙනවා සාධක දෙකයි තියෙන්නේ 3 එකෙන් බෙදෙනවා තුනෙන් බෙදෙනවා සාධක දෙකයි තියෙන්නේ 5 එකෙන් බෙදෙනවා පහෙන් බෙදෙනවා සාධක දෙකයි තියෙන්නේ 7 එකෙන් බෙදෙනවා හතෙන් බෙදෙනවා සාධක දෙකයි තියෙන්නේ සාධක දෙකක් විතරක් තියෙන සංඛ්‍යා වලට කියනවා ප්‍රථමක සංඛ්‍යා කියලා මම ওই පළවෙනි ප්‍රශ්න විස්තරම සාකච්ඡා කරා හරිද එතන මේ රෙකෝඩින් එක මම දැන් නවත්තනවා නවත්තලා දැන් තව රෙකෝඩින් එකක් ඔයගොල්ලෝ දෙනවා ඊළඟ රෙකෝඩින් එකේ දෙවෙනි පේපරේ ප්‍රශ්න 7ම සාකච්ඡා කරනවා දෙවෙනි කොටසේ ප්‍රශ්න 7ම එහෙනම් දෙවෙනි රෙකෝඩින් එක තා චුට්ටේ ඔයගොල්ලෝ මන් දානවා ඒකත් එක්ක හම්බෙමු ආයිබන් දරුවනේ